ආගම් පුරපුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැනගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. තනක් නැහැනේ මිනිස්සුන්ට ජීවිතයක් බිලි ගන්න තරම් අලි එකක් නෙවෙයි. ඉතින් මේ දෙයක් වුණා නම් ඊයේ වැඩක් නැහැනේ මේ මිනිස්සුන්ට ඉඳලා එක්කෙනෙක් ඉතුරු නැහැ අනිත් එක්කෙනෙක් දෙන්නේ මේ ජීවිතයක් නැති වුණයි කියන්නකො. ඉතින් කවුද ඉතින් මේව නැතුව? පහල පහල මිනිස්සු මේ ගෙදර මිනිස්සුයත් නැහැ. මේ මිනිස්සුත් ඉතින් කුලිය වැඩවල ජීවත් හැන්ද වෙනකොට පැල්වල, ගෙවල් වල ඉන්න ගෑනු මිනිස්සේ පොඩි ඈම විතරයි. පුළුවන් තරම් ඉතින් මේ අපි කියන්නේ සාමාන්‍යයක් හිතන අද මේ ගෙදරට වුණා නම් හෙට අල්ලපු ගෙදරට වෙන්නේ නැහැ කි. මම ගෙදරේ හිටියේ නෑ. මම ගෙදරට මට කෝල් එකක් දීලා කිව්වා මම වගාවේ පැල්ලි ඉන්නේ. ඉන්න අතර කිව්වා මේ ගෙහන්නවයි කියලා. ඊට පස්සේ මම එනකොට මේ සම්පූර්ණ ගේ ඇතුළේ තමයි අලියගේ ඔළුවයි සම්පූර්ණ ඇඟ කොටස ගේ ඇතුළේ තිබුණේ. එනකොට වීමලු මම විතර වීගෙන ආලා සම්පූර්ණ මේක තමයි කෑවේ. 170 තමයි විතර වීගෙන ආවේ. උඹුරු අපරන්නේ කියලා. එනකොට ඒක කකා මේ ලෝගන් කරන කට්ටිය කුතු වෙලා එළවනකොට මේ ගෙදර කට්ටිය තමයි මෙතන වීම නිදාගෙන ඉන්නේ. ළමයායි දරුවෝ දෙන්නයි මේ එක්කෙනෙක් තමයි ගියතුනේ. ඊට පස්සේ ඒ කට්ටිය බය වෙලා මේ දැන් මේ විදිහින්ද ඉන්නේ කැදලා අරගෙන තියනවා දෙන්නේ පොඩි දෙන්න මේ කැදලා අරගෙන ගේ ඇතුළට. එතකොටම ධනෙවි ගහලා මේ ගේ කඩලා කුස්සීමට දාලා ඊට පස්සේ කට්ටිය දෙන්න එක ගිහිල්ලා ගේ ඇතුළට ගිහිල්ලා මෙට්ටේ ඔය දෙයකින් ඔළුව වහගෙන කට්ටියක් වහලා හැංගිලා තමයි ඉඳලා තියෙන්නේ. එනකොට ඒ කට්ටිය සිහි නැහැ. අලියත් ගේ ඇතුළේ ඇවිල්ලා සම්පූර්ණ මේ විනාශ කරලා තිබුණේ. මේ ගේ සම්පූර්ණ කුච්චය සම්පූර්ණ විනාශ කරලා දැන් බහුවේ කාලේ ගම් වතුරටත් කුඹුරුයි වගාවේ සම්පූර්ණ විනාශ වුණා. ඒකටත් කිසි මේ විසඳුමක් ලැබුණේ නැහැ. මේ මේකටවත් කිසි සහනයක් කරන්න ඕන. මොකද මේ අලි තත්ත්වයෙන් අපට ගොවිතැන් වල ජීවත් වෙන්නේ. ඒවටවත් කිසිම සහනයක් නැහැ. මේ අපේ වල් වනාලි හානියටවත් කිසිම සහනයක් නැති නිසා මේ දේවා බලලා ඉතින් කවුරු හරි බලන නිලධාරිය බලන මේකට සහනයක් කරන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. Thank you.